ඔයාල හැමෝම දන්නවා ඇති ලංකාවේ භාවිතා වන ප්‍රධාන මුදල් එකකේ වෙන රුපියල් වල නෝට්ටු මුද්‍රණය කරන ඩිලාර් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි කියන ආයතනය විසින්. ඒ ආයතනයේ නිර්මාතෘව තමයි තෝමස් ඩිලාර් කියන මහත්මයා. එංගලන්තයේ යටත් විජිතයක් වුණු ගුවෙන්සී කියන රාජ්‍යයේ 1793 වසරේ මාර්තු මාසයේ 24 වෙනිදා තමයි තෝමස් ඩිලාර් මහත්මයා ඉපදුනේ. ඔහු විසින් සුළු පරිමාණ ආයතනයක් විදියට 1821 වසරේදී මුද්‍රණ ආයතනයක් පටන් ගත්තා. එම ආයතනය වෙනුවෙන් ඔහුගේ තිබූ දැඩි කැපවීම නිසාම ඉහළ දියුණුවක් ලද එම ආයතනය 1831 වසරේදී එංගලන්තයේ රාජකීය පවුල වෙනුවෙන් ක්‍රීඩා කාඩ් කුට්ටම් මුද්‍රණය කිරීම සඳහා වන අවසර පත්‍රය වන රොයල් වොරන්ට් ලබා ගැනීමට සමත් වෙනවා. ඒත් එක්කම මුද්‍රණ අංශයේ ඉහළ නමක් දිනා ගන්න සමත් වුණු මෙම ආයතනය 1855 වසර වන විට එංගලන්තයේ රාජ්‍ය මුද්‍ර මුද්‍රණය කිරීමට තරම් වර්ධනය වුණා. ඒත් එක්කම අලුත් පාරකට මම්පෙත් කපමින් 1860 වසරේදී මුරුසියස් නම් රාජ්‍යයේ ජාතික මුදල් නෝට්ටු මුද්‍රණය කරමින් බැංකු මුදල් මුද්‍රණය කිරීමේ අංචර පියවර තැබීමට තෝමස් ඩිලාර් ආයතන හැකියාව ලැබෙනවා. ඉතින් මෙහෙම ආයතනයේ ඉදිරියටම යන අතරේ තමයි 1866 වසරේ ජූනි මාසයේ 7 වෙනිදා තෝමස් ඩිලාර් මහත්මයාගේ මරණය සිද්ධ වෙන්නේ. ඉන්පසු මෙම ආයතනය පවුලේ ව්‍යාපාරයක් වශයෙන් දරුවන් විසින් පවත්වාගෙන ගියපු අතරේ 1896 වසරේදී පුද්ගලික ආයතනය ලෙස ලියාපදිංචි කළා. ඉන්පසු මෙම ආයතනය 1947 වසරේදී තෝමස් ඩිලාර් ප්‍රයිවට් ලිමිටඩ් කම්පැනි ලෙස ලන්ඩන් කොටස් සුවමාරුවේ ලියාපදිංචි වූ අතරේ නැවතත් 1991 වසරේදී ඩිලාර් PLC ලෙස නම වෙනස් කළා. අද වන විට ලෝකයේ රටවල් 140කට වඩා වැඩි ප්‍රමාණයකට මුදල් නෝට්ටු, බැංකු චෙක්පත්, ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර, මුද්දර සහ සංචාරක චෙක්පත් වැනි දෑ මුද්‍රණය කරන ඩිලාර් PLC ආයතනය වසරකට මුදල් නෝට්ටු බිලියන 7කට වඩා වැඩි ප්‍රමාණයකුත් මිලියන 15කට වඩා වැඩි ගමන් බලපත්‍ර ප්‍රමාණයකුත් මුද්‍රණය කරනවා. මෙම ආයතනය දැනටමත් පේටන්ට් බලපත්‍ර 1000කට වඩා වැඩි ප්‍රමාණයක් දිනාගෙන ඉන්න අතරේ තවත් බ්‍රිටන්ට් බලපත්‍ර 500කට වඩා වැඩි ප්‍රමාණයක් අයදුම් කරලා දෙනවා. එංගලන්තයේ බේසින් ස්ටොක් නුවර ඩිලාර් ආයතනයේ ප්‍රධාන ශාඛාව පිහිටලා තියෙන අතරේ එහි මුද්‍රණ ආයතන පිහිටා ඇත්තේ එංගලන්තය, ශ්‍රී ලංකාව, කෙන්‍යාව සහ මෝල්ටා රාජ්‍ය පමණයි. ශ්‍රී ලංකාවේ බියගම වෙළඳ කලාපයේ අධි ආරක්ෂිත කලාපයක පිහිටා ඇති ඩිලාර් මුද්‍රණ ආයතනය පමණක් ආයතනයේ මුළු මුදල් සැපයීමෙන් 20%ක් පමණ මුදල් මුද්‍රණය කරනවා. ආසියාවේ එකම ඩිලාර් මුද්‍රණ නෝට්ටු මුද්‍රණ ආයතනය වන බියගම් ආයතනය ස්ථාපනය කරේ 1987 වසරේදී. ඒ තුළ ශ්‍රී ලංකාවේ මුදල් වලට අමතරව ලෝකයේ වෙනත් රටවල් 30ක මුදල් නෝට්ටු මුළුමනින්ම මුද්‍රණය කරන අතරේ වසරකට නෝට්ටු බිලියන 1.5ක් සේකයින් 300ක් පමණක් සම්බන්ධ කරගෙන මුද්‍රණය කරනවා. ඩිලාර් ආයතනය විසින් ශ්‍රී ලංකාවෙනින් මුලින්ම රුපියල් නෝට්ටු හා රුපියල් 2 නෝට්ටු 1917 වසරේදී මුද්‍රණය කළා. නමුත් නිදහසෙන් පසු 1951 වසරේදී පත් වූ නව ආණ්ඩුව මගින් අලුත් කාසිගහ නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා බ්‍රැඩ්බරි විල්කින්සන් මුද්‍රණ ආයතනයට ලබා දුන් අතරේ පසු කාලීනව ඩිලාර් ආයතනය විසින් එම විල්කින්සන් ආයතනය මිලදී ගත්තා. ඉතින් කාලයත් සමග අලුත් වෙමින් දිගු කාලීන පැවැත්මක් සහිතව පහසුවෙන් අනුකරණය කළ නොහැකි පරිදි තාක්ෂණානුකූලව මුද්‍රණය කරන මෙම ආයතනයේ බියගම ශාඛාවේ අයිතියෙන් 40% කොටස් පවතින ශ්‍රී ලංකාවේ රජය සතුව ආසියාවේ එකම ඩිලාර් මුදල් නෝට්ටු මුද්‍රණ ආයතනය විදිහට ඩිලාර් ආයතනය අප සැමට ආඩම්බර වෙන්න පුළුවන් ආයතනයක්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා නොදන්න අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. මේ වීඩියෝ එක හොඳයි නම් තවත් කෙනෙක්ට අදකින් ෂෙයා කරන්න. අපේ channel එකත් subscribe කරන්න.